සුරුදුරුන්ගේ ලෝකයේ YouTube channel එකේ අද 20 වෙනි episode එක අද අපි කතා කරන්න හදන්නේ පරවින්ට හැදෙන බහුලව හැදෙන දෙයක් තමයි ගෙඩිලිඩේ ගෙඩිලිඩේ ගැන තමයි කතා කරන්න ගොඩක් අය කතා කරලා අහලා තිබුණා කොහොමද මේක වෙන්නේ ඇයි හැදෙන්නේ මේ ගොඩක් අයට කියලා තිබුණා ඒ වගේම අපි දීලා තිබුණා කීපයක් කියන කතා කරන හැටි විතරයි දීලා තිබුණේ දැන් ඔක්කොම දැනගන්න අද අලුතෙන් වීඩියෝ හදනවා ගෙඩි ගෙඩි ගැන ගෙඩි වලට බේත් ගැන බලමු අද වීඩියෝ එක ඉස්සරහට යන්නේ කොහොමද කියලා අපේ WhatsApp group එකක් හදලා තියෙනවා අලුතෙන් සුරුදුරුන්ගේ ලෝකය කියලා ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඒකට දානවා අපි මෙතන දානවා නම්බරේ ඒ නම්බරේට ඔයාලගේ නම්බර එක මැසේජ් එකක් දාලා දෙන්න ඒක ෆයිල් කරගන්න අපි මේකට මේ ඉන්වයිට් link එකකුත් දානවා ඔයාලට කැමති විදිහකට ඒකත් එක්ක ඉදිරියට යන්න පුළුවන් ඒකෙන් ඔයාලට තියෙන ප්‍රශ්න ඒකට යොමු කරන්න පුළුවන් ඒකට කෝල් ගන්න එපා ඔයාලට මැසේජ් විතරක් දාන්න WhatsApp එකේ අපි ඒවට උත්තර දෙනවා ඔයාලට ඉන්බොක්ස් හරි ඇවිල්ලා එහෙනම් බලමු අද වීඩියෝ එක කොහොමද ඉස්සරහට යන්නේ මුලදී කිව්වා වගේ අද කතා කරන්න හදන්නේ ගෙඩි ලෙඩේ ගැන ගොඩක් අය අහලා තිබුණා මේ ගෙඩි ලෙඩේ හැදෙන්න මූලික හේතුවක් තමයි සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන එකක් බලපානවා ඒ වගේම සෙමෙන් තමයි මේ ඔක්කොම ලෙඩ ගොඩාක් දුරට වැඩි වෙන්න පටන් ගන්නෙ සෙම වැඩි වෙලා සෙමේ එක්තරා අවස්ථාවකදී ගෙඩි විදියටත් එනවා මේක දැන් ඇඟේ සැර පිට කරන්න සාමාන්‍ය ඇස් උඩ හොට උඩ එතකොට කකුල් වල ඇඟේ තටු වලත් එනවා ගොඩක් වෙලාවට මේක හොඳ කරගන්න පුළුවන් හරියට බේත් කරේ නැතුනොත් නම් සත්තුන්ගේ කන්න බොන්න දරුව මැරලා මැනවා මොකද සමහර සත්තුන්ගේ කට ඇතුලෙත් හැදෙනවා මේක හැදෙන්නේ නැතුව මුල්ම කාලේ කියන්නේ අපි කියමු සත්තුන්ගේ පොඩිම කාලේදීම බේතක් කරන්න පුළුවන් ෆෝල් ෆොක්ස් ගොඩක් අය අහලා ඇති මේක රැනිකට් එක අපි බෙලි ලෙඩේට හැදෙන්නේ නැති වෙන්න කලින් විදිනවා වගේම මේ වගේ ප්‍රසිඩක්ටරි කරන ප්‍රශ්න තියෙන සත්තුන්ට ලෙඩ හැදෙන්නේ නැති වෙන්න කලින්ම මේක විදිනවා ෆෝල් ෆොක්ස් කියන එක ඒක සාමාන්‍යයෙන් විදින්නේ සති 6ක් 10ක් අතර වයසේ සත්තුන්ට තමයි ඉස්සලා විදින්න පටන් ඒ විදිහට සාමාන්‍යයෙන් අවුරුද්දකට පාරක් විතර වගේ මේක විදින්න පුළුවන් නම් සත්තුන්ට ලෙඩ හැදෙනවා අඩුයි මොකද ඒ කියන්නේ මෙයාලට ප්‍රජාක්‍රී කරන යනවා මොකද කූඩු වලම ඉන්නේ වැඩි ඊට බලන පහලිට යවෙනවා අඩුයි අපි එළවනකොට විතරනේ මෙයාලා වේවෙන්නේ ඉතින් ෆෝල් ෆොක්ස් එක විදලා තිබුණොත් අනිත් ලෙඩ හැදෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා ඒ වගේම දැන් අපි බලමු මේක සාමාන්‍යයෙන් පරවින්න වලින් කුකුලන්ට හැදෙන ෆෝල් මේ ගෙඩි ලෙඩේ සමහර අය මේ ගෙඩි ලෙඩේට ෆෝල් ෆොක්ස් කියලාත් කියනවා ගෙරිලිඩේට පවුල් පොක් නෙමෙයි මේකට දෙන ප්‍රචාරක එකක් දෙන බේත් එක බේත් කිව්වට හැදෙන්නේ නැති වෙන්න වලක ගන්න දෙන එක තමයි පවුල් පොක්ස් කියන්නේ මේක සාමාන්‍යයෙන් හොඳ කරගන්න පුළුවන් අනිවාර්යයෙන් හොඳ කරගන්න පුළුවන් ඉතින් සත්තුන් සාතු කරන්න ඕනේ බලමු අපි සාමාන්‍යයෙන් මේකට තියෙන ප්‍රතිකාර වර්ග මොනවද කියලා ඉස්සලම අපි මේකට අත් දෙහෙතක් කියන්නම් මොකද අනිත් බේත් වල සැරට වැඩිය මේකට අත් දෙහෙතක් අපි කරොත් අද්භේත වලින් ගොඩ දා ගන්න පුළුවන් මේක ගොඩක් අය දන්නවා මේක අපි කවුරුත් දන්න රේෂන් කුමාර අයියා තමයි මේකේ බේත් එක දාලා තිබුණේ Facebook එකේ හැමෝම දන්නවා එයාව ඉතින් බරයින්ගේ ඇස් උඩ ඇස් වටේට හොට උඩ එන ගෙඩි වලට ඔයාලත් බලන්න මේක අත්හදලා බලන්න අනිවාර්යයෙන්ම හරියනවා සාමාන්‍යයෙන් සුදුරුණු ගෙඩියක් අරගෙන පොතු ඇරලා හොඳට බෙන්ඩර් කරගන්න කියන්නේ සාමාන්‍ය පිටි වෙන ගානට බෙන්ඩර් කරලා ඒකට දාන්න කහ තේ හැඳි කාලක් විතර වගේ ඒ වගේම ඇමොක්සලි මිලිග්‍රෑම් 500 විතර වගේ කරලා ඒකත් දාන්න ඒ කියන්නේ කැප්සියුල් එක අයින් කරලා ඉවරලා කුඩු ටික විතරක් දාන්න දාලා මේක හොඳට මික්ස් කරන්න ඔක්කොම ටික කලවම් කරලා ඉතින් මේ තුනම ඉතලා දාලා සාමාන්‍යයෙන් ගෙඩි තියෙන තැන් වල හොඳට ආලේප කරන්න සාමාන්‍යයෙන් දවස් 4-5ක් විතර වගේ මේක කරන්න වතුරටත් මිශ්‍ර කරාට කමක් නැහැ සාමාන්‍යයෙන් සතියකට දෙපාරක් විතර වගේ කිසිම සත්තුන්ට අහිතකර දෙයක් මේකෙන් බලපාන්නේ නැහැ මොකද සාමාන්‍යයෙන් කහ සුදුළුණු කියන්නේ විසබීජ නාශක ඇමොක්සලින් කියන්නේ බෙහෙත් එකක් මේක දුන්නට කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම වුණාම සත්තුගේ ප්‍රතික්‍රියාකරණය හොඳට හරියනවා මේ වැඩ කරනවා ලෙඩ හැදෙන්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා ඒ දේ දාල ඉවර වෙලා ඒ දේවල් කරලා තාවකාලිකව නවත්ත ගන්න පුළුවන් මේක ඒ වගේම මේකට තව ඉංග්‍රීසි බෙහෙත් කියන්නේ සාමාන්‍ය ෆාමසියෙන් ගන්න වගේ ගෙඩි වලට හොඳම බේත් එකක් තමයි ස්පොරඩෙක්ස් අපි දැන් මේ බේත් එක ෆොටෝ එකක් දානවා මේක ගොඩක් අයට කියලා තිබුණා ෆාමසියෙන් ගන්න ස්පොරඩෙක්ස් කියලා දෙනවා ඒක හොඳටම ගැලපෙනවා වැඩේට සාමාන්‍යයෙන් කියන්නේ
ගෙඩි ලෙඩේ හැදිනට පස්සේ අඩු කර ගන්නවා නම් ඉක්මනින්ම වැඩ කරන බේත්යක් තමයි ස්පොරඩෙක්ස් කියන්නේ. මේක සාමාන්‍ය පැටියට නම් භාගයක් කරලා තියෙන්නේ. භාගයක් විතර වගේ තමයි දෙන්න ඕනේ. කියන්නේ පවුඩර් එකකින් භාගයක් විතර වගේ දැම්මම නම් ඇති කඩ කඩ ඇරලා. ඒක මහසතිකට එකක් දුන්නාම ඒක කරලක් මිලිග්‍රෑම් 250 න් ගන්න ඕනේ. එක දවසක් දුන්නාම හොඳටම ඇති ආයි ගෙඩි දෙන්න ඕනේ නැහැ. පැටියකට නම් දෙන්න ඕනේ අර වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ භාගයක් මහසතිකට සම්පූර්ණ එකක්. ඒක එකක් දුන්නාම හොඳටම ඇති. මොකද සතියක් විතර යනකොට මේක නිකම්ම වෙරිලා ඇල්ලා යනවා. ඒ වගේම තවත් බේත් වර්ග නම් ගොඩක් තියෙනවා. ඒ අතරින් සමහර අය මේකට කුණු දෙහි ඇඹුල් එක කලවම් කළා. ඒ කියන්නේ එකත් එක අත් දෙහෙතක් ඒ වුණාට ඒක 100%ක් හොඳයි කියලා ඉවරලා ගන්න කියන්න බෑ. මොකද මේ ඒකෙන් සාමාන්‍යයෙන් හොට උඩ වගේ තියෙන ගෙඩියකට ඒ විදිහට බේත් කරොත් එහෙම හොට හැලෙන්න පුළුවන්. කුණු කියන්නේ ගොඩක් සැර දෙයක්. ඒ කියන්නේ එහෙම දෙයක් කරලි වෙලා සතෙක්ගේ හොටක් කරලාට පස්සේ ආයෙ හොට වලපෑ වෙන්නේ නැහනේ. ඒ වුණාට පස්සේ ජීවිත කාලෙ මේ සතාට හොටක් නැතුව ජීවත් වෙන්න නැහැ. එමුණුත් කන්න බොන්න බැරුව ගිහිල්ලා තමයි නිකම්ම ඊට පස්සේ මැරිලා යනවා. කිසිම දෙයක් කරගන්න ආයෙ පල්මානික්කම් කැටයක් කරන් ඉවරලා සාමාන්‍යයෙන් ඇහැට උඩින් වගේ එහෙම කියන්නේ ඇතුළට නිරාවරණය වෙන්නේ නැතුව ඇඟේ පිට තියෙන දඟ වලට පල්මානික්කම් කැල්ලක් අරන් ඉවරලා අතුල්ලපුවාම ඒක නිකම්ම වැටලා යනවා. ඒ වගේම ගනා ඩෙක්සිල් වගේ බෙහෙත් දෙන්න පුළුවන්. මේකට හැදුනට පස්සේ කියන්නේ ප්‍රතික්‍රියාකරණය පොඩක් වර්ධනය වෙන්න. ඒ වගේම ආයේ තව බෙහෙත් එකක් තියෙනවා ටෙට්‍රෝ ප්ලස්. මේක හොඳයි. උදේ අවස කරලා ගානේ දෙන්න ඕනේ දවස් 3ක් විතර වගේ. දවස් 3ක් විතර තුනයි උදේ අවස කරලා ගානේ දවස් 3ක් විතර වගේ දෙන්න. ඒකිනුත් හරියනවා. මොකද මේ ඒකෙන් කරන්නේත් අර ඇතුලේ තියෙන මේ ලෙඩ කොරවම තියෙනවා. මේ ඇතුලේ හැදිලා තියෙන වෛරස් එක පාලනය කරන එතනින් එහාට හැදෙන්නේ නැති වෙන වග බලන සාමාන්‍ය සතියක් හමාරක් යනකොට මේක නිකම්ම වෙල්ලා යනවා. මේකට ස්ථිර විසඳුමක් විදිහට විසල කතා කරා වගේ ෆවුල් ෆොක්ස් එක විදින්න පුළුවන්. ෆවුල් ෆොක්ස් එක විද්දොත් මෙයාලට එතනින් එහාට ආවෝ කියන්නේ මේ ගෙඩි සම්බන්ධව වගේ කියන්නේ පැතිරෙන ලෙඩ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. එතකොට මේක ගොඩක් දුරට පාලනය කරගන්න පුළුවන්. ගොඩක් අය අහලා තිබුණා මේකට. තව ඉතින් බේත් ඔය කියපු බේත් වලට අමතරව තව දෙහි ලෙල්ලක් අරගෙන ඉවරලා අතුල්ලන්නත් පුළුවන්. ඒක එක එක අයගේ එක එක විදිහට තියෙනවා. දෙහි ලෙල්ලක් අරන් අතුල්ලනවා, සමහර අය දෙහි බින්දුවක් දාලා අතුල්ලනවා, දෙහි කායි වුණු විදිහකට කලවම් කරලා ගන්නවා. ඉතින් අර අපි මුලදී කිව්වා වගේ වුණුත් එක්ක කලවම් කරනවා නම් ඕනම දෙයක් පොඩ්ඩක් පරිසම් වෙන්න වෙනවා. සතුන්ගේ හොටවල් ඇස් සමහරට හරියට කරන්න අපි ගණන් ගන්නතුව හුණු කලවම් කරොත් එමේ ඇහැක් වුණත් අන්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් සතුන්ගෙන් වැඩක් නැහැනේ. ඉතින් ඔයාලා බලන්න මේ කොහොමද තමන්ට කරගන්න පුළුවන් ලේසිම බෙහෙත්. සාමාන්‍ය අත් බෙහෙත් එකත් හොඳටම හොඳයි. මේ එහෙම වුණාට පස්සේ මුකුත් ලෙඩ ආපහු හැදෙන්නේ නැතුව බලා ගන්න පුළුවන්. මේ අපි මේකට මේ ෆවුල් ෆොක්ස් එක විද්දොත් පුළුවන් අය විදගන්න. මේක සාමාන්‍ය පශු වෛද්‍ය කාර්යාලයකින් වගේ විදගන්න පුළුවන්. මොකද එයාලා ඉන්නවා. එමු නැත්නම් ප්‍රයිවට් කාගෙන් හරි බේත් එක අරන් ඉවරලා විදින කෙනෙක් ගෙනල්ලා විදගන්නත් පුළුවන්. නැත්නම් මේකේ විදින විදිහක් තියෙනවා. අපි ඒකෙත් ෆොටෝ එකක් මේකට දාන්නම්. හැබැයි ඉතින් පරිස්සමට විදින්න ඕනේ හරියට විදින තැන බලලා. අපි දැන් මේකට දානවා වල ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් විදින විදිය. එහෙනම් හදට අපි වීඩියෝ එක මෙතනින් නවතිනවා. ඊළඟ වීඩියෝ එකේදී මුලින්ම හමු වෙමු. ඔබ දවසට